කාලයකට පමණක් සීමා නොවු බුදුන් පිරිසිදු පැහැදිලි මිහිරි ඇල්දියමෙන් ප්‍රකෘති හදවත හා මනස ප්‍රභාස්වර බවින් යුක්තය නමුත් හදවත නිර්මල වූ පමණින් අපේ පුහුණුව අවසానද නැත මේ නිර්මල භාවය කෙරෙහි පවා නොඇලී සිටිය යුතුය සියලු ද්විත්ව ස්වභාවයන් සංකල්පයන් එමෙන්ම යහපත නපුර නිර්මල භාවය හා අපවිත්‍ර භාවය යන මේ සියලු දෙයින් ඔබට අපයා යුතුය ආත්ම හා අනාත්ම හැඟීමෙන් උත්පත්තියෙන් හා මරණයෙන් ඔබටම යා යුතුය නැවත ඉපදීමක් ඇතිකරන ආත්මයක් පවතින්නේ යන හැඟීම ලෝකය තුල පවතින සැබෑ ආරවුලකි නිර්මල භාවය අසීමිතව පවතී ස්පර්ශ කළ නොහැකි වෙයි එය සියලු ප්‍රතිවිරුද්ධතාවයන්ටත් මැවීම් වලටත් සමීප නොවි පවතී අපි බුදුන් දහම් සංඝ සරණ යමු ලෝකේ 15 සියලුම බුදුවරයන්න් වහන්සේලාගෙන් අයත්වන උරුමය එයයි එසේනම් බුද්ධ යනුවෙන් හැඳින්වෙනුයේ කුමක්ද බුදුන් අකාලික නොයිපදුණු කිසිවෙකුට හෝ කිසි යුගයකට නැකම් නොකියන බව අප ප්‍රඥාවේ ඇසින් බලන විට පෙනී යයි සියලු පැවැත්මේ භූමිය බුදුන්ය එය නොසෙල්වෙන මනසේ සත්‍ය භාවය අවබෝධ කර ගැනීමයි එසේනම් බුද්ධ යනු ඉන්දියාවේ අවබෝධයට පත් වූවක්ද නොවේ ඉපදීමට මරණයට හා අවබෝධත්වයට කිසි දිනක පත් වූවක්ද නොවේ අපේ සැබෑ නිවහන අප රැඳිය යුතු තැන මේ අකාලික බුදුන් තුලය